හොඳ මේ පේන මැප් එකක් නිකම් මැප් එකක් නෙමෙයි මේක ලයිව් සයිබර් ත්‍රෙඩ් මැප් එකක් ත්‍රෙඩ් මැප් එකක් කියලා කියන්නේ ඉතින් අමුතුවෙන් කියනෝ නෑ මේ සයිබර් අවකාශය ඇතුළේ විවිධ තර්ජනය නැති වෙන විදිය පෙන්නන මැප් එකක් හරිද මේක වල දකින්න පුළුවන් රතු පාටේ මැල්වේ ඇටැක්ස් පෙන්නනවා ෆිෂින් ඇටැක්ස් දම් පාටෙන් පෙන්නනවා කහ පාටරින් එක්ස්ප්ලොයිට් ඇටැක්ස් පෙන්නනවා ඊට අමතරව මේ පැත්තකින් ඇටැක් වෙන දේවල් ටික ගැන සරල විස්තරයක්ත් පෙන්නනවා යාට මේ එක මැප් එකක් ඊට අමතරව තව තියෙනවා තව මැප් එකක් කැස්පර්ස් කියලාගේ මැප් එකක් තියෙනවා මේ තියෙන මැප් එක මේ මැප් එකේ පේන්නේත් ඒවම තමයි පැහැදිලිද හොඳයි මේ තියෙන ත්‍රෙඩ් මැප් ගැන කතා කරන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ හරිද මේක පෙන්වුවේ මට වෙන තැනකට යන්න ඕන හින්ද මට යන්න ඕන තැන තමයි CEH CEH ගැන තාමත් ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා මගේ channel එකට ගියාට පස්සේ ඔයාලා දකින්න පුළුවන් මම කරපු වීඩියෝ එක මෙන්න තියෙනවා CEH ගැන දැනගමු කියලා ඒ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට දේවල් ටිකක් පැහැදිලි වෙයි හරිද හොඳයි එතකොට මේ CEH කියලා කියන්නේ සර්ටිෆයිඩ් එතිකල් හැකර් කියන සර්ටිෆිකේෂන් එක මේ සර්ටිෆිකේෂන් එකට තියෙන එක්සෑම් එකක් ඒ එක්සෑම් එකේ සිලබස් එකේ තියෙන පොඩි කෑල්ලක් ගැන කතා කරන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ මෙන්න තියෙනවා CEH එක්සෑම් එකේ අවුට්ලයින් එක ඒකේ මොඩියුල් 1 යටතේ තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් ටු එතිකල් හැකින් කියලා මෙන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් ටු එතිකල් හැකින් කියන මොඩියුල් එකේ තියෙන එක කෑල්ලක් අන්න ඒක තමයි මට ඔයාලට පෙන්වන්න ඕන. මෙන්න තියෙනවා ඒ කෑල්ල. ඒක තමයි පොඩි සමීකරණයක්. මොකක්ද මේ සමීකරණ තියෙන්නේ? ඇටැක් සමානයි මොටිව් දන මෙතඩ් දන වල්නරබිලිටි. පොඩි කුණුහරුපයක් වගේ පෙනේ. හැබැයි මේක කුණුහරුපයක් නෙමෙයි මේක පට්ට අදහසක්. හරිද? දැන් සයිබර් ලෝකය ඇතුළේ ඇති වෙන ඇටැක් දින අර අපි කලින් මැප් එකේ දැක්කේ අර එහෙම එහෙ යන ඉරි. ඒක තමයි ඇටැක්. හරිද? එතකොට මේ ඇටැක් එකක් ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධක තුනක් මේ සමීකරණ ඇතුළේ දක්වලා තියෙනවා. මොනවද සාධක තුන? පළවෙනික මොටිව් එහෙම නැත්නම් ගෝල් එහෙම නැත්නම් ඉලක්කය දෙවෙනි සාධකේ මෙතඩ් එක ක්‍රමවේදය තුන්වෙනි එක වල්නරබිලිටි එහෙම නැත්නම් දෝෂය එහෙම නැත්නම් අවස්ථාව පැහැදිලි වැඩි හරිද එතකොට සයිබර් ඇටැක් එකක් ඇති වෙන්න මෙන්න මේ කරුණු තුන අනිවාර්ය සාධක හරි එතකොට මේ කරුණු තුනේ ප්‍රධානම සාධකය තමයි මොටිව් එක එහෙම නැත්නම් ගෝල් එක එහෙම නැත්නම් ඉලක්ක ඔන්න ඕක ගැන තමයි මට පොඩ්ඩක් වැඩියෙන් කතා කරන්න ඕන හරිද මම මේක තා පොඩ්ඩක් එහාට අරන් යන්නම් හොඳ එතකොට මේ ඉලක්කය මං ආයේ කැලි දෙකකට වෙන් කරනවා එකක් තමයි මේ CEH සිලබස් එකේ EC කවුන්සිල්ලා දක්වලා තියෙන හේතු ටික ශ්‍රී ලංකාවේ අපේ හැකර්ස්ලා ගාව තියෙන ගෝල්ස් ඉලක්කයන් ටික හරිද අපි මේක ඉස්සෙල්ලා CEH කැලවල්ලෙමු හරි මෙන්න මේ කතන්දරේ හරි එතකොට CEH ලා දක්වනවා මොටිව් එකක් එහෙනම් තමයි ගෝල් එකක් ඇති වෙන්න පුළුවන් ආකාරයන් ටික පළවෙනි එක තමයි disrupt business continuity ඒ කියන්නේ ව්‍යාපාරික පැවැත්ම අඩාල කරන හරිද කවුරු හරි බිස්නස් එකක් හරියට කරගෙන ඉන්න අපට උන්ට කෙලවලා දාන්න. ඔන්න අපට පුළුවන් හැක් කරන්න. ඇටැක් එකක් කරන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි එක perform information theft in sake of curiosity. ඒ කියලා කියන්නේ කුතුහලයට දේවල් අපි හොයන් යන්නේ. අන්න ඒක. කුතුහලයට දේවල් හොයන් ගිහලා පස්සේ යනගන්න එක වෙනම කතාවක්. අපි ඒක පස්සේ කතා කරමු. ඊට පස්සේ තුන්වෙනි එක manipulating data. දත්ත වෙනස් කරන්න. සමහර අවස්ථාවල තියෙනවනේ. ඔයාලා exam එක ලිව්ව exam එක fail වුණාට ඔන exam එක pass කරගන්න. දත්ත ටික වෙනස් කරන්න. හරිද? ඊට පස්සේ හතරවෙනි එක create fear and chaos by disrupting critical infrastructure අතිශය වැදගත් පද්ධතියක් තියෙනවා මේ පද්ධතියට හානියක් කළා ඒක හරහා බය ඇති කරන්න බය හෝ විනාශයක් ඇති කරන්න ඊළඟ එක bring financial loss to the target ඒ කියන්නේ ටාගට් එකට මොකක් හරි මූල්‍යමය හානියක් කරන්න ලංකාව නම් ගොඩක් වෙනවා ඊට පස්සේ propagate religious and political beliefs ඔය දේශපාලන මත ඊට පස්සේ ආගමික මත ඒ ප්‍රචාරය කරන්න ඊට පස්සේ achieve states military objectives එකෙනම මොකක් කර රටක තියෙන මේ යුදමය කටයුත්තක් සඳහා කරන වෙන්න පුළුවන් ඊට පස්සේ damage the reputation of the target target එකේ තියෙන කීර්ති නාමයට හානියක් කරන ඊළඟ එක take revenge පලිගන්න ලංකාවේ ගොඩක් වෙන්නේ ඔන්න ඔය හේතු මම තා පොඩ්ඩක් ඒක කතා කරනවා ඊට පස්සේ demand ransom කප්පම් ගන්න හරිද ඒතර ඔය ටික තමයි CEH syllabus එකේ දක්වලා තියෙන මේ motive විදියට එහෙම නැත්නම් attack එකක් ඇති වෙන්න බලපාන ඉලක්කයන් විදියට සාධකයන් විදියට හරිද වැඩේ කියන්නේ මේ මොටිව් කියන්නේ මේ ඇති වෙන්නේ ඇටැකර්ගේ ඔළුවේ හරි එතකොට එයාගේ මනස ඇතුළේ තියෙන තත්ත්වයක් තමයි මේ මොටිව් එක පැහැදිලි මේ ඔක්කොම එහි මේවනේ බලන්න පොඩ්ඩක් ඔක්කොම බලන්න පරිගන්න වැඩි මනුස්සගේ හිතේ තියෙන සිතුවිල්ල කප්පමක් ඉල්ලන වැඩි සිතුවිල්ල දතර ගෙනස් කළා දාන්න ඕන කියන එක සිතුවිල්ල මේ ඔක්කොම සිතුවිල් හරිද හැබැයි ලංකාවේ අපි වැඩේ පොඩ්ඩක් වෙනස් විදිහට තමයි කරන්නේ ලංකාවේ ඇටැකර්ලගේ හිතේ ඇති වෙන සිතුවිලි දිහා බැලුවට පස්සේ අපට දේවල් තුනක් අඳුනගන්න පුළුවන්. හරිද? පළවෙනි සිතුවිල්ල යාලගේ ඇති හිතේ ඇති වෙන්නේ රිවෙන්ජ් එක. එහෙම නැත්නම් පලිගැනීම. ගොඩක් වෙලාවට මේක වෙනවනේ. අපිට මොන පිරිනමයක් ඉන්නවා. එයා තව ගෑනලෝගෙක් සම්බන්ධෙත් තියෙනවා. ওই සම්බන්ධය කැඩෙනවා. කොල්ලට මොකද හිතෙන්නේ? පලිගන්න හිතෙනවා. ඌ මොකද කරන්නේ?
ඔන්න අර කෙල්ලගේ ෆෝන් එක හැක් කරන් try කරනවා. හරිද? සමහරවිට ඉල්ලංකන සමහරවිට හරියන්න පුළුවන්. හැබැයි 99% අවස්ථාව ඉල්ලංකන එක තමයි කරගන්නේ. හරි? පැහැදිලිනේ වැඩි. හරි. එතකොට මේ පරිගැණීමේ චේතනාවෙන් තමයි ගොඩක් අය මේ හැකින් වලට එන්නේ. දැන් මගේ channel එක බලන බහුතරයක් දෙනාත් ඔය චේතනාවෙන් තමයි මේ channel එක බලන්නේ. මම දන්නවා ඒක. ඉතින් මොනවා කරන්නද? මට බෑ කෙනෙක්ගේ හිතේ ඇති වෙන සිතුවිල්ල වෙනස් කරන්න. හරිද? හැබැයි මට පුළුවන් ඒ සිතුවිල්ල වෙනස් කරන්න පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. මම ඒ තල්ලුව තමයි මේ දෙන්නේ. දැනුත් දෙන්නේ හැම වීඩියෝ එකෙම මම ඒ තල්ලුව තමයි දෙන්නේ. හරිද? එතකොට රිවෙන්ජ් කියන එක පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක ෆේම්. ෆේම් කියලා කියන්නේ ෆේමස් වෙන්න, ජනප්‍රිය වෙන්න. අඩි මම තමයි පොර මං අරුගේ මං අරු හැක්කර් මම තමයි පොර. උඹලා මොකුන්ද? අන්න ඒ වගේ ෆේමස් වෙන්න. හරිද? ඔක ලංකාවේ ගොඩක් අය උත්සාහ කරන හැක් කරන්න මෙන්න මේ ඔන්න ප්‍රධාන හේතු දෙකට. පරිගන්නයි ෆේමස් වෙන්න. තුන්වෙනි හේතුව මනි. ඒකනම් ගොඩක් යට තමයි තියෙන. තාමත් ඒක උඩට මතුවුන්නේ නැහැ ලංකාවේ. හරිද? අර දෙක තමයි උඩින්ම තියෙන දෙක. හොඳ දැන් වැඩේ කියන්නේ මමත් Telegram group එකක් මගේ තියෙන ඊට අමතරව Discord channel එකකුත් තියෙනවා. ඉතින් මේ දෙකේම අය ඉන්නවා. එයාලගේ සමහර හැසිරීම් වලින් මට හොඳට තේරෙනවා මෙයාලා මේ දේවල් ඉගෙන ගන්නෙ එයාලට එතනින් එහාට වෘත්තියක් විදිහට කරන්නවත් එතනින් එහාට මේ දේවල් අරන් යන්නවත් බලාපොරොත්තු වගේ දෝ නෙවෙයි කියලා. පැහැදිලිද? දැන් ලෝකේ ගොඩක් හැකර්ස්ලා හරි බිහි වෙලා තියෙන ඇත්තරම මේ පොඩි පොඩි සිතුවිලි වලින් සමහරට පළිගැනීමක් වෙන්න පුළුවන්, සමහර ජනප්‍රිය වෙන්න පුළුවන්, සමහරට මොකක් හරි දත්තයක් අරගෙන නිකන් ජොලියට ආතල් එකක් ගන්න වෙන්න පුළුවන්. හැබැයි ආතල් එක හරහා හොඳ එතිකල් හැකර්ස්ලා බිහි වෙනවා. පෙනට්‍රේෂන් ටෙස්ටර්ලා බිහි වෙනවා. හොඳ බග් බවුන්ටි හන්ටර්ස්ලා බිහි වෙනවා. අන්න එහෙමයි තමයි ලංකාවට ඕන. හරි, ඒ මන් නිකන් අනවශ්‍ය කතා ටිකකට ගියා. කොහොමනම් කමන්නේ, අපි දැන් ඉන්නේ මොටිව් එකේ. එහෙම නැත්නම් මේ ඇටැකර්ගේ හිතේ ඇති වෙන සිතුවිල්ල. ඒක තමයි මේ මොටිව් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉලක්කය. හරිද? එතනින් එහාට තව දෙකක් තියෙනවා. එකක් තමයි මෙතඩ්, ඊට පස්සේ වල්නරබිලිටි. හරි? වල්නරබිලිටි කියන්නේ නිකන් අවස්ථාවක් වගේ. මෙතඩ් එක කියලා කියන්නේ ක්‍රමවේද. හරිනේ? එතකොට කෙනෙකුට මොකක් හරි සිස්ටම් එකක් හැක් කරන්න ඕන, ඒ සිස්ටම් එකට හැක් ඇටැක් එකක් දෙන්න ඕන කියලා එයාගේ හිතේ සිතුවිල්ලක් ඇති වුණොත්, හරිද? එයා ඉස්සෙල්ලම කරන වැඩේ ඒකට ක්‍රමයක් හොයාගන්න එක. ඒ ක්‍රමයක් හොයාගත්තට පස්සේ එයාට ඒකට අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ වල්නරබිලිටි එකක් තියෙනම් එයා ඒක හරහා අර ටාගට් සිස්ටම් එක එක්ස්ප්ලොයිට් කරනවා. කළා ටාගට් සිස්ටම් එක ෆුල් කන්ට්‍රෝල් එකේ යාර ගන්න පුළුවන්. පැහැදිලි? අපේ දේශපාලක සාමාන්‍යයෙන් කරන්නේ එහෙමනේ ඡන්ද කාලේට. නේද? ඌට ඡන්ද දෙන්න ඕන කියලා මොටිව් එකක් තියෙනවා. ඌ මොකද කරන්නේ? ක්‍රමවේද පාවිච්චි කරනවා. ගල් බාගේ බත් පැකට් එකයි බෙදලා දෙනවා. එහෙම නැත්තම් සිලිටර දිරි එකක් දෙනවා. එහෙම නැත්තම් දායකෝල් ටිකක් බෙදලා දෙනවා. ඔන්න මෙතඩ් එක. හරිද? වල්නරබිලිටි. ඒව අපේ ගාවනේ තියෙන්නේ. සාමාන්‍ය මොනසුච්ච අපේ ගා. අපි මොකද කරන්නේ? අපි කෑදර ඒවට. අපි ගිහලා ඉතින් ගන්නවා අරගෙන. දැන් ඡන්දෙ නොදී බෑ. දෙනවා දීලා කෙලව ගන්න. හරි. පැහැදිලි කතාව. හැබැයි හොඳම වැඩේ කියන්නේ මේ සයිබර් ඇටැක් එකකදී මේ තුනම අනිවාර්ය නැහැ. මොටිව් එක අනිවාර්යයි. මෙතඩ් එකක් තියෙන්න ඕනේ. හැබැයි වල්නරබිලිටි එක අනිවාර්ය නැහැ. එතන වල්නරබිලිටි කියන්නේ මං කියුණේ අවස්ථාවක් කියලා. එතන මේ අවස්ථාව තිබුණත් එක නරත් එකයි. අවස්ථාව හදාගන්න පුළුවන්. හරි? තියෙන උණු පළවෙනිම දේ මොටිව් එක. එහෙනම් නැත්තම් ඇටැකර්ගේ හිතේ ඇති වෙන සිතුවිල්ල. ඒක තියෙනම් උ ක්‍රමයක් හොයාගන්නවා. මෙතඩ් එකක් හොයාගන්නවා. ටෙක්නික් එකක් හොයාගන්නවා. හරිද? ඊට පස්සේ ඌට වල්නරබිලිටි එකක් තිබුණත් එක නරත් එක. සරල උදාහරණයක් විදියට ඇමරිකාව ඉරානේ නිව්ක්ලියර් ප්‍රොජෙක්ට් එකට ෂොට් එක දුන්නේ මොටිව් එකයි මෙතඩ් එකයි විතරක් පාවිච්චි කරලා. වල්නරබිලිටි තිබුණේ නැහැ. හරිද? එයාලා කරේ මොකද්ද? එයාලා නිව්ක්ලියර් ප්‍රොජෙක්ට් එක ඇතුලේ වැඩ කරන දෙතුන් දෙනෙක් හයර් එකට අරන් එයාලව අල්ලගෙන, හරිද? එයාලා හරහා තමයි අර ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම හාලා දැම්මේ. පැහැදිලිනේ වැඩි. එතකොට මොටිව් එකයි මෙතඩ් එකයි විතර හොඳටම ඇති ඇටැක් එකකට. වල්නරබිලිටි එක තිබුණත් එක නැත්ත් එක. හරි, ඕක තමයි එහෙනම් කතන්දරේ. හරි, එතකොට මේ මම පෙන්නු දේවල් සර්ටිෆයිඩ් එතිකල් හැකර් කියන සිලබස් එක ඇතුළේ තියෙන දේවල්. අඟහරු ලෝකෙන් ආවේවත් නෙමෙයි, මගේ හිතේ ඇතුළෙච්ච ඒවාවත් නෙමෙයි. එහෙම හිතේ ඇතුළෙච්ච ඒවා ටිකක් මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඒ මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕන හින්දා. හරි, එතකොට මේකටම සම්බන්ධ තව දෙයක් කියනවා නම් මගේ තියෙනවා Telegram channel එකක්. ඒකට ඔයාලා join වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙන්න මේ මම කිව්ව දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලලා join වෙන්න. හරිද? ඒකේ මම දාලා තියෙන පොඩි නීති ටිකක් ඒ ටිකත් කියවන්න. ඒ නීතිවල එක නීතියක් තියෙනවා මම හිච්චි කොල්ලන්ට කෙල්ලන්ට හැකින් උගන්නන්නේ නැහැ කියලා. හරිද? අපේ කමියුනිටි එකේ ඉන්න අය ඒකට කැමතිත් නැහැ. ඇත්ත කියන්න ඕනේ. හරි, අපි කරන්නේ සයිබර් සිකියුරිටි එක්ස්පර්ට්ලා ටිකක් ලංකාවේ හදන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් අපට ඕනේ නැහැ සමාජයට, එහෙම නැත්නම් පද්ධතියට, එහෙම නැත්නම් රටට හානි කරන පුද්ගලයෝ ටිකක් බිහි කරගන්න. හරිද? අපට ඕන රටට වැඩක් කරන, රට හදන, රටට විදේශ විනිමය ගේන එතිකල් හැකර්ලා සෙට් එකක් හදාගන්න. ඕක තමයි අපේ ඉලක්කය. හොඳයි. අපි නම් තා වීඩියෝ එකදී හම්බෙමු. තව දෙයක් අමතක වුණා, මේ වීඩියෝ කැමති නම් පහලින් තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe button එක ක්ලික් කරලා subscribe කරන්න. වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පහලින් comment එකකුත් දාන්න. ගිහිල්ලෙන් නම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ජය වේවා.